අද අපි ගුණානුස්මරණය කරන අතිපූජ්‍ය වාරිපොළ සුමංගල අම්මා හිමිපාණන් වහන්සේගේ දුර දැක්ම නිසා අදටත් බලපවත්වන නීති ආණ්ඩුක ව්‍යවස්ථාවේ පවත්වන නීති රීති වලට බුදු දහම ප්‍රමුඛ ස්ථානයක සැලසීම උදෙසා එදාද උන්වහන්සේ කටයුතු කිරීම නිසා මාර්ගයෙන් අපිට ආදර්ශයක් අවවාදයක් සහ බුදු දහමේ පැවැත්මට නීති සකස් වෙනවා. නිදහස නැති වුණද ඒ වෙනුවෙන් අභීතව ක්‍රියා කළ නායක සාමණේරයන් වහන්සේ නම සිහිපත් කිරීම ඒක අපේ යුතුකම කෙලතුණ සලකීම අපි එහෙම මේ භූමියදී අපි එවන් කටයුතු කරනවා. මේ භූමියේ සිහිපත් කරන ඒ වටිනා උදාර අභීත විරුවා කීම බලගේම ස්මාරක තියෙන මඳුම් මන්නාර පුටනුව වීර කැප්පෙටි පොළ තුමාගේ හිස් පබල ඒ වගේම වීර වාරිය පොළ සුමංගල නායක හමුදුරුවන් ඒ මේ සියලු පිළිරුවන් මෙහි ප්‍රතිස්ථාපනය කරලා තියන්නේ මේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් අභීතව ඉදිරියට ආපු ක්‍රියා කරපු සිදුවුණා වූ සිදුවීම් කීපයක් මුල් කරගෙනයි වාර්ෂිකව මේ අයිරින් එකාතකින් අපි අරුණායක හාරු සිහිපත් කළාක් මෙන් අපට කනස්සල්ල කනගාටුව වේදනාව සිතට එක පැත්තකින් ඇතුල් කරන්නා වූ අනෙක් අතින් අපේ ජාතිය අභිමානය ප්‍රකට කරන්නා වූ සංසිද්ධීන් කීපයක් නිසාවෙන් අදත් අපි ඒ දිනේ අනුස්මරණය කරලා වාරියපොළ ශ්‍රී සුමංගල අනුනායමි අනුස්මරණ දිනේ ඇටියට මේ උත්සවයේ පවත්වනු ලබන්නේ. මිට වසර 2007 පෙර මේ ප්‍රදේශවල කන්ද උඩරට තිබුණු වාතාවරණය අපට සිත්ති මවා ගන්නට අපහසු වුණා. අපේ ග්‍රන්ථාගත කරුණු අනුව ඓතිහාසික ලේඛන අනුව ජාතික වීරවරයෝ කරන ලද ප්‍රකාශ අනුව අපට තිබුණා වූ සංවේගජනක සිදුවීම් සහ ඒ කනගාටුදායක පරිසර තත්ත්වයන් කෙබඳුදැයි කියලා කිසියම් පමණකට අපට වටහා ගන්නට පුළුවන්කම තියෙනවා. උන්වහන්සේ සියල්ල කරේ අපේ රට, අපේ මේ මහ පොළව, අපේ ජාතිය, අපේ ආගම වෙනුවෙන් උන්වහන්සේ තුල තිබුණු හදවතෙන් පැවතුණු ඒ හැඟීම, ඒ හැඟීම නිසා තමයි දාය උදාර කාර්යයට උන්වහන්සේට කරන්න පුළුවන් වුණේ. මෙවන් අවස්ථාවක අපි කල්පනා කළ යුතු වන්නේ අපේ අන්නායක හම් ස්වාමීන් වහන්සේලා අනුශාසනා කළා වගේ. අපි අද උන්වහන්සේගෙන් මේ ආදර්ශය අරගෙන අපේ ජාතිය, අපේ රට, අපේ මහ පොළොව, අපේ ආගම ආදරය කරන ජනතාවක් අද රටේ ඉන්නවද කියන කාරණය අපි කල්පනා කරොත් අපි එතෙන්ට යොමු වුණොත් මං හිතන උන්වහන්සේට කරන ශ්‍රේෂ්ඨම පූජනීය ඒ වගේම පුද සත්කාරය ඒක වෙන්න ඕනේ.